මෙම අලංකාරමත් රාත්‍රියේ තේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් රාත්‍රී යාත්‍නාවට ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දවස ආරම්භයේ පටන් ස්වාමින්වහන්සේ අප සියලු දෙනාට උන්වහන්සේගේ අනුග්‍රහය නිදහස් කළා වූ දෙවියන් වහන්සේ, මේ රාත්‍රියේ අපි ඉතා වැදගත් දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට යනවා. සෑම කිතුණු දරුවෙකුගේ ජීවිතය ජයග්‍රහයක ස්ථානයක් තුල ගමන් කිරීම පිණිස අපි සියලු දෙනා ආත්මෙන් පිරුණා වූ ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයි. මේ පොළවේ සෑම ස්ථානයක් තුල අපි ජය ගන්නා පිණිස අපි ආත්මනහස්සෙන් පූර්ණ වූ ජීවිතයක් අපි ගත කරන්නට අවශ්‍යයි. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ පොළවේ සෑම ස්ථානයක් තුල ජයග්‍රහණයේ තිබෙනවා. එනම් යම් ස්ථානයන් තුල මිනිසයන් බාධාවට පත්වෙන්නේ කුමන හේතුවක් නිසාද? ඔවුන් ආත්මනහස්සෙන් පිරුණා වූ ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයි. අපි ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නට අවශ්‍යයි. අපි ජීවිතේ දිරියට ගමන් කරන පිණිස අපි දකිනවා එපිස 5 වෙනි පරිච්ඡේදයේ මේ බව සඳහන් කර තිබෙනවා. අපි උන්වහන්සේ අප කෙරේ උදාවන පිණිස අප අලුයම නැකිට උන්වහන්සේ තුලින් අපි දවස ආරම්භ කරන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් අපි උන්වහන්සේ තුල දවස ආරම්භ කරන්නට අවශ්‍යයි. අපි අලුයම උන්වහන්සේව සොයන්නට අවශ්‍යයි. එවිට ආත්මෙන් පිරුණා වූ ජීවිතයක් අපි ගත කරන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණු ජීවිතයක් අප සියලු දෙනාගේ ජීවිත මත තිබෙන්නට අවශ්‍යයි. අපි දකිනවා එපිස 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය සඳහන් කර තිබෙනවා. මුද්‍රික පානෙන් මත් නොවෙලා එයින් අනාචාරකම් හටගන්නේය. නමුත් ආත්මයන්න්ගෙන් පූර්ණ වී ගීතිකාවලින්ද, කවිවලින්ද, ආත්මික ගීවලින්ද එකිනෙකාට කතාකොට නුබලාගේ සිත්වලින් ස්වාමින්වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පිය වූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරපල්ලා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි සෑම උදෑසනක අපි අලුයම නැකිට අපි ගීතිකා ගායනා කරන විට අපි ආත්මික ගීතිකාවල්, අපි අන්‍ය භාෂාවේ ගීතිකාවල් ගායනා කරන විට, අපි උන්වහන්සේට ස්තුති කරන විට අපි ආත්මයෙන් පිරුණා වූ ජීවිතයක් අපි ගත කරන්නට යනවා. ඉතා වැදගත් දෙයක්. අපි නැකිට බැබලෙන්නට අවශ්‍යයි. සියලු දෙනා නැකිටින විට සියලු දෙනා බැබලෙන්නට යනවා. ඉතා දීප්තිමත් වූ ජයග්‍රහයක ජීවිතයක් තුල අප සියලු දෙනා ගමන් කරන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, එනම් මේ රාත්‍රියේ ඔබ ඉතා බලවත් වූ එළිදරව්වක් ඔබේ ජීවිතයට ලබා ගන්න, අපේ ජීවිතයේ ජයග්‍රහයක ස්ථානයක් තුල ගමන් කිරීම පිණිස අපි මේ පොළව ඉතා බලවත් වූ ගමනක් ගමන් කරන පිණිස අපි ආත්මයන් වහන්සේගෙන් පිරුණා වූ ජීවිතයක්, අපි ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ ජීවිතයක් අපි ගත කරන්නට අවශ්‍යයි. දැන් අපේ අතුලාන්තරය අපි යම් නිවසකට අදාළ කරන විට ඒ නිවස තුල බොහෝ කාමර තිබෙනවා. මේ හැම ස්ථානයක් තුල ආත්මයන් වහන්සේගෙන් පිරෙන පිණිස අපි මුළු අතුලාන්තරයෙන් උන්වහන්සේට ඉඩ දිය යුතුයි. එනම් අලුයම නැකිට අපි උන්වහන්සේට ස්තුති කරමින්, අපි පියාණන් වහන්සේට ස්තුති කරමින්, අපි ගීතිකාවල් ගායනා කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛයේ යටහත් වෙන විට දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අප තුල පූර්ණ වෙමින් උන්වහන්සේ අප කෙරේ ක්‍රියා කරමින් සිටිනවා. අපි සියලු දෙනා ආත්මයන් වහන්සේගෙන් පිරුණා වූ ජීවිතයක් තුල අපි ගමන් කරන්නට අවශ්‍යයි. ඔබට අන්‍ය භාෂාවල් තිබෙන අයට අන්‍ය භාෂාවෙන් යාඥා කරන්නට පුළුවන්, ආත්මයෙන් යාඥා කරන්න. එවිට සියලු දෙනා වර්ධනය වෙන්නට යනවා. ඉතා බලවත් වූ ආත්මික තලයන් තුල ගමන් කරන පිණිස දෙවියන් වහන්සේගේ එළිදරව් කිරීම සෑම කෙනෙක්ගේ ජීවිතයේ මත බලවත් ලෙස නිදහස් වෙන්නට යනවා. එනම් සෑම ස්ථානයක් තුල අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය තුල සභාව ආරම්භ කරන විට සියලු දෙනා ආත්මනහස්සේගෙන් පූර්ණ වී ක්‍රියා කරමින් ඕන් ඉදිරියට ගමන් කරා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, එන සෑම ස්ථානයක් තුල අපි සියලු දෙනා
ආත්මයන් වහන්සේගෙන් පිරිච්ච මිනිස්සෙක් හැටියට අපේ ජීවිතේ අපි ඉදිරියට ගමන් කරන්නට අවශ්‍යයි. ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන පිණිස ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද දෙවියන් වහන්සේට ස්තුති කිරීමෙන් යටහත් වීමෙන් අපි තා බලවත් ස්ථානයකට අපි ගමන් කරන්නට යනවා. එනම් මේ රාත්‍රියේ ඔබ ඉතා බලවත් එළිදරව්වක් ඔබේ ජීවිතයට ලබා ගන්න සෑම කිතුණු දරුවෙක්ගේ ජයග්‍රහයක ස්ථානයේ තිබෙන්නේ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ ජීවිතයක් ගත කිරීමයි. ආත්මයන් වහන්සේ විසින් ගෙන යන සියලු දෙනා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. එහෙනම් අප සියලු දෙනා බලවත් වෙමින් ආත්මයන් වහන්සේට අපේ ජීවිතේ ක්‍රියා කරන පිණිස උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ආලේපය අප උස්සුලාගෙන යන පිණිස අපි අලුයම නැකිට උන්වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේට යාඥා කරමින් දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ඉතා බලවත් වූ මිනිස්සෙක් හැටියට අපි මේ පොළවේ ගමන් කරන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, මේ පොළවේ බොහෝ අභියෝගයේ තිබෙනවා. කාලේ ඉතා අමාරු කාලයන් පැමිණ තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ගමන් කරන විට ඒ සිළු ස්ථාන තුල ජයග්‍රහයික මිනිස්සෙක් හැටියට ඔබ සියලු දෙනාට ගමන් කරන පිණිස උන්වහන්සේගේ බලය එක් එක්කෙනාගේ ජීවිතේ මත ක්‍රියාත්මක වෙන්නට යනවා. එනං දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් උන්වහන්සේගේ දරුවන් අපි දකිනවා උන්වහන්සේගේ වචනේ තුල සියලු දෙනා ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ බලවත් වූ ජීවිතයක් ගත කරා. පාවුල්තුමා දෙවියන් වහන්සේ තුල ඉතා බලවත් වූ ගමනක් ගමන් කරා වූ ඉතා බලවත් මිනිසෙක්. ඔහු සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ඔහු අන්‍ය භාෂාවලින් යාඥා කරමින් දෙවියන් වහන්සේ සමග බලවත් එළිදරව් කිරීම ඔහුගේ ජීවිතයේ මතට පැමිණුණා. එනං ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී යාඥා කරන විට ඔබ ගායනා කරන විට ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට ඔබ උන්වහන්සේට ස්තුතිවන්ත වෙන විට දනහස්සේගේ වචනේ මෙනෙහි කරමින් ඔබ යතුලාන්තරය තුළ උන්වහන්සේගේ එළිදරව්ව ලබන විට ඔබ මහත් ජයග්‍රහයික ජීවිතයක් තුළ ඔබ ඉදිරියට ගමන් කරන්නට යනවා. එනං එහි වැදගත්කම උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෙක් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ ඉතා බලවත් වූ ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයි. අපි නැකිටින විට අපි ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්නට යනවා. අපි උන්වහන්සේට ඉඩ දෙන විට අපි බැබලෙන්නට යනවා. ඉතා දීප්තිමත් වූ ජීවිතයක් ගත කරන පිණිස, ඉතා අනර්ග වූ ජීවිතයක් ගත කරන පිණිස, ඔබ තුලින් අන් අය වෙනස්කම දකින පිණිස, ඔබ තුලින් උන්වහන්සේගේ බලය මනුෂ්‍යයන් අත්දකින පිණිස, ඔබ තුලින් උන්වහන්සේගේ මහත් වූ ආලෝකය අත්දකින පිණිස උන්වහන්සේ ඔබව කැඳවාගෙන තිබෙනවා. එනම් අපි සියලු දෙනා ආත්මයන් වහන්සේගෙන් පිරුණා වූ ජීවිතයක් තුල අපි ගමන් කරන්නට අවශ්‍යයි. අප සියලු දෙනා අලුයම නැකිට අපි ප්‍රශංසා කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් ගීතිකා ගායනා කරමින් අපි උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් යාඥා කරමින් අපි ඉදිරියට ගමන් කරමු. ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන විට ඔබ සහ ඔබේ පවුල ඔබ ඉන්න වටපිටාව සිළු ස්ථාන පරිවර්තනයක් සිදු වෙන්නට යනවා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ තුල දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ඔවුන් දේශනා කරන විට මහත් දේවල් සිදු වුණා. ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ඔබ නිවසෙන් පිටත් වෙලා යන විට බලවත් වූ දේවල් ඔබේ ජීවිතයේ මත පැමිණෙන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ බලවත් කරන්නට යනවා. උන්වහන්සේගේ ප්‍රේමය ඔබ තුලින් ගලා යන්නට යනවා. දනහස්සේගේ ප්‍රේමය සුද්ධාත්මයන් වහන්සේ අපේ හෘදවල වගුරුවමින් සිටිනවා. එනම් මේ පොළවේ මිනිස්සෙක් අතිශයින් ජයග්‍රහයික ජීවිතයක් ගත කරන පිණිස, මේ පොළවේ සහ සදාකාලික ජීවනය තුළ අපි ගමන් කරන පිණිස අපි ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණු ජීවිතයක් තුළ අපි ගමන් කරන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ අපව කැඳවා ගත්තේ අප ජයග්‍රහයික ස්ථාන තුළ ගමන් කරන පිණිසයි. ප්‍රඥාවෙන් ක්‍රියා කරමින් ඇදහිල්ල තුළ සියලු දෙනා ඉතා උනන්දුකමින් අලුයම නැකිට උන්වහන්සේව සොයමින් උන්වහන්සේට
යාඥා කරමින් මුවා දිය දොළොල්ට අස්සවන්නක් මෙන් අපේ ආත්මුන හස්සය තුළට පිපාසෙන් අපි ලන් වෙන විට පියාත්මන හස්සෙගෙන් පූර්ණ වෙන්නට යනවා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය පිපාසයත්තා කෙරෙහි ජල දහරා වගුරවන්නට යනවා එනම් ඔබට යම් පිපාසයක් තිබෙනවා නම් දෙවන හස්සෙගේ ආත්මන හස්සෙ කෙරෙහි උනහස්සෙගේ ආලේපය ඔබ තුල පූර්ණ වෙන්නට යනවා උනහස්සෙගේ ආලේපෙන් ඔබ බලවත් වෙන්නට යනවා එවිට ඔබ අන්‍ය භාෂාවල් වලින් යාඥා කරන්නට යනවා ඔබ අන්‍ය භාෂාවෙන් යාඥා කරන විට ආත්මන හස්සෙ තුල වර්ධනය වෙන්නට යනවා තමාම වර්ධනය වෙන්නට යනවා ඉතා ජයග්‍රහයක ජීවිතයක් ගත කරන පිණිස ඔබේ නිවස ඔබේ ගම්මාන ඔබේ පළාත වෙනස් වෙන පිණිස දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඔබ බලවත් කරන්නට යනවා එනං ඉතා පිපාසිත වූ හදවතකින් සෑම උදෑසනක සෑම රාත්‍රියක නිතරම උන්වහන්සේට ස්තුති කරමින් අපි උන්වහන්සේ අනුව ගමන් කරමු අපි දකිනවා එපිස්ස 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ සඳහන් කර තිබෙනවා නිතරම ස්තුති කරපල්ලා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අපි නිරන්තරයෙන්ම අපි පියාණන් වහන්සේට අපේ දිව්‍යන් වහන්සේට ස්තුති කරන විට අපි යටහත් වෙන විට අපි ආත්මන් වහන්සේගෙන් පූර්ණ වෙන්නට යනවා අපි සෑම උදෑසනක සෑම දවසක සෑම රාත්‍රියක අපි ආත්මන් වහන්සේගෙන් පිරුණා වූ ඉතා බලවත් වූ ජීවිතයක් ගත කරමින් මේ පොළවේ අතිශයින් ජයග්‍රහයක මිනිසෙක් ඇටියට අප සීල දිනා ඉදිරියට ගමන් කරමු හොඳයි මේ රාත්‍රියේ මෙමෙ එළිදරව් ඔබේ ජීවිතයට ලබා ගන්න මිනිසෙක් මේ පොළවේ ඔය ජයග්‍රහයක ජීවිතයක් ගත කරන්නට යන්නේ ආත්මන හස්සෙගෙන් පිරුණා වූ ජීවිතයක් තුලයි හොඳයි මේ රාත්‍රියේ ඔබේ නිස්ථානයේ තුලබ ශක්තිමත්ව ධෛර්යමත්ව මේ එළිදරව් ඔබේ ජීවිතයට ලබා ගනිමින් ඔබ ඉතා බලවත් වූ ගමනක් ගමන් කරන්න හොඳයි අද දවසේ අපි මේ රාත්‍රියේ මොහොතක් උන්වහන්සේගේ වචනේ නිසා අපි උන්වහන්සේට ස්තුති කරමු අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ਸਰව බලධාරී උතුම් දිවි පියාණනි ස්වාමිනී අපි ඔබ හස්සෙට ස්තුතිවන්ත වෙනවා ඔබ හස්සේගේ වචනේ සඳහන් කරා ස්වාමිනී වහන්සේ තුල ආත්මන හස්සේගෙන් පූර්ණ වීම පිළිබඳව අප සීල දෙනා ආත්මන හස්සේගෙන් පූර්ණ වී ඉදිරියට ගමන් කරන විට ස්වාමිනී මහා ජයග්‍රහයක ස්ථාන තුලට ඔබ හස්සේ අපව ගෙන යන්නට යනවා අපි මේ රාත්‍රිය ඔබ හස්සෙට ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබ හස්සේ කළ සෑම දෙයක් නිසා ස්තුතියි ස්වාමිනී දවස ආරම්භයේ පටන් මේ සීල දෙනා මත ඔබ හස්සේ කළ සෑම ක්‍රියාවක් නිසා අපි මේ රාත්‍රිය ඔබ හස්සේගේ අනර්ග නාමයට ගෞරව කරනවා අපට ප්‍රේම කළා වූ උතුම් දෙවි පියාණනි මේ රාත්‍රිය ඔබ හස්සේගේ අනර්ග නාමයට අපි මහිමේ ගෞරවය ඔසවනවා අද දවසේ ඔබ හස්සේ අප වෙනුවෙන් කළ බොහෝ දේවල් නිසා අපි ඔබ හස්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ හස්සේගේ වචනේ බලය නිසා ස්තුතියි අප ආලෝකමත් කරන්නා වූ ඔබ හස්සේගේ ජීවමාන වචනේ නිසා අපි මේ රාත්‍රිය ඔබ හස්සේට ස්තුතිවන්ත වෙනවා සිළු මහිමේ ගෞරවය ඔබ හස්සේටයි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි හොඳයි මේ රාත්‍රියේ ඔබේ නිස්ථානයේ තුල එක්සිට වෙන්න අප ඔබ උදෙසා යාඥා කරන්නම් දයාබර සුදු දෙවි පියාණනි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් අද දවස නිසා අපි ඔබ හස්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ රාත්‍රියේ ආත්මන හස්සේගෙන් පූර්ණ වූ ජීවිතයක් ගත කරන පිණිස දෙවියන් වහන්සේගේ ඵලය අනුග්‍රහය සෑම කෙනෙක් මත නිදහස් වේවා සිළු බාධාවල් කඩා වැටේවා සිළු පරාජිතකම් ඉවත් වේවා දෙවියන් වහන්සේගේ ආලෝකය සෑම පවුලක් මත සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා ස්වාමිනී මේ රාත්‍රිය නිදහස් වූ රාත්‍රියක් සුවබර නිින්දක් ආලෝකයෙන් පිරි රාත්‍රියක් ප්‍රීතියෙන් පිරි රාත්‍රියක් නිදහස්කමෙන් සුවෙන් පිරි රාත්‍රියක් ස්වාමිනී සෑම කෙනෙක් මත නිදහස් කළ මැනව ඔබ හස්සේ බලවත් වූ දෙවියන් වහන්සේ ස්වාමිනී යම්මෙක් රෝගීව සිටිනවද දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හස්සේගේ පහරවල් තුලින් නිදහස් වුණා වූ සුවය සෑම කෙනෙක් මත නිදහස් කරනවා ආශිර්වාද කරනවා මේ රාත්‍රියේ සිළු බාධාවල් ඉවත් වේවා යම් කෙනෙක් යම් ප්‍රශ්නයක් ගැටලුවක් නිසා දුකට වේදනාවට පත් වෙලා සිටිනවද ඒ සිළු වේදනාවල් ඉවත් වේවා ආර්ථිකය නිසා යම් කෙනෙක් යම් අමාරුවකට පත් වෙලා සිටිනවද මේ රාත්‍රියේ සම්පූර්ණ නිදහස්කම පැමිණේවා එම ආර්ථික ගැටලු නිදහස් වෙන පිණිස ඔබ හස්සේ තුලින් පුදුමද හස්කම්ද ලකුණුද එක එක්කිනාගේ ජීවිතය මත නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ආශිර්වාද
කළමැනව බෙරාත්‍රිය ස්වබරණින්දක් එක එක්කෙනා මත නිදහස් කළමැනව ආශිරුවාද කරනවා. ඔබහස්සගේ ප්‍රේමය කරුණාව අනුග්‍රහය නිසා රාත්‍රිය ඔබහස්සට සුතිවන්ත වෙමින් ඔබහස්සගේ දිව්‍ය අභිමුඛය යටහත් වෙනවා. ඔබ සැලස්මිෂ්ට වේවා, ඔබ කැමැත්ත කරනු ලැබේවා, ඔබහස්සගේ නාමය උසස් වේවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි. හොඳයි ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, ස්වාමීන් වහන්සේ තා ජයග්‍රහයික වූ ජීවිතයක් අප සියලු දෙනාට නිදහස් කර තිබෙනවා. අපි පිරණ දෙයින් අපිව පාලනය වෙන්නට යනවා. එනං අපි සියලු දෙනා ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන විට ඉතා යහපත් වූ බලවත් වූ ජයග්‍රහයික ගමනක් ගමන් කරන්නට අපි දුනහස්සේගේ බලයෙන් නිදහස් වී තිබෙනවා. අපි යම් දෙයකින් පිරෙනවා නම් ඒ දේ අපිව පාලනය කරන්නට යනවා. එනං අපි හිමිදිරි උදැස්සන අලුයම නැකිට උනහස්සේගේ ආත්මනහස්සේගෙන් පිරෙන විට ඒ දවස ආත්මනහස්සේගෙන් පිරුණා වූ ඉතා ජයග්‍රහයික වූ දවසක් ගත කරන පිණිස මහත් ආලෝකයේ බලය අනුග්‍රහය අප සියලු දෙනා මත ක්‍රියාත්මක වෙන්නට යනවා. හොඳයි මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට උනහස්සේගේ වචනය තුළින් ඔබට ආශිර්වාද කර තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබ සියලු දෙනාට මේ සුභිතයි.